අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. අද දවස 2024 නේද? ඈ? අවුරුදු ජයද? ඈ? අවුරුද්ද නම් ලැබුවා නේද? රජයෙන් දුන්නා නේද තෑගි? ඈ? තෑගි දුන්නා නේද? ඈ? තෑගි දුන්නා නේ? ආ. හොඳයි එහෙනම්. ඡන්දෙ දෙන්න. ඈ? ඔව්. දැන් ඡන්දෙ දෙන්න සූදානම් වෙන්න ඕනේ එහෙනම්. තෑගි දුන්නානේ. ඈ? මම අද දවසේදී ඔයාලට රටවැසියන්ට සුබ පතන්නේ. සුබ පතන්න සුබ දෙයක් තියෙන්න බෑ මේ රටේ. ඈ? නෑ නේද මේකක්. පේන දෙක් මානෙක නෑ. ඒ හින්දා සුබ පතන්නේ නෑ. සුබ කරගන්න අපි දැනගන්න ඕනේ. අපි දැනගන්න ඕනේ. දැන් මිරිස් කරලක් ලූණු ගෙඩියක් නේද? එළවලු, පළතුරු කාලහමාරයි. ඒ හින්දා කඩවල් වලට යන්නේ නැතුව ඔය තියෙනවනේ මල් පෝච්චි මල් ඒවා වෙනකොට කොච්චි ගහක් මිරිස් ගහක් හදාගන්න. ලුණු ටිකක් හදාගන්න. ඒ හින්දා ගණන් ගණන් කී කියා ඉන්න. එතකොට ඔය මිල එහෙම බහි ඒ කට්ටිය. අපි ගන්න එපැයි. අපි ගත්තොත් මේ කට්ටිය වැඩි කරන්නේ. ඒ හින්දා මිරිස් ගහක් කොච්චි ඔය තියෙන අවශ්‍ය කරන හැම තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් වලට ඒක හරිගස්ස ගන්න. පැල රෝපණය කරගන්න. ඔය 10 බෑග් එහෙම තියෙන්නේ. ඒවට දාලා පස් දාලා පොහොර දාලා හදාගන්න. නැත්තම් ඉතින් මේ කණ්ඩ හම්බෙන්නේ අනිත් එක මේ පාලකෝ හිතන්නේ අපි මේ කන්නේ නැති જાතියක් කියලා. අපිට බඩගින්න දෑයෙන්නේ නැහැ කියලා තමයි මිනිස්සු හිතන්නේ. ඒ හින්දානේ අහස උසර බදු වැඩි කරලා තෙල් වැඩි කෙරුවා, ගෑස් වැඩි කෙරුවා, අනිත් ඔක්කොම වැඩි වුණා. ඈ වැඩි කෙරුවොත් නේ වැඩි වෙන්නේ. නිකන් වැඩි වෙන්නේ නැහැ. ඉතින් රටේ ජනතාවට ආදරේ නැහැ, ජනතාවගේ පැත්තෙන් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ වගේම සිංගප්පූරුවේ බද්ද නැත්තම් බදු කීයද? 108යි. ඊයේ වෙනකන් 107යි. අද ඉඳලා 108යි. අපේ කීයද? 18යි. දශම ගාණක් නේ. දන්නව ගාණක් නේද? ආ ලොකු දෙයක් එහෙම දැනගන්න ඕන. එතකොට 118කින් නේද? ඔය අනිත් රටවල් වල ඉතින් බදු ගැහුවට කමන්නේ. ඒ මිනිස්සුන්ගේ ජීවන නැත්තම් ඒ මිනිස්සුන්ගේ මේ ආදායම ගොඩක් තියෙනවා. අපිට මොනවද තියෙන්නේ නේද? ඔයාලට මොනවද තියෙන්නේ? මේ මේ බදු ගහන්න දෙන්න තියෙන නේද? එහෙනම් ඔයාලට එහෙම බදු ගහන්න සුදුසු නෑ. මේ අහිංසක මිනිස්සු අනිත් ගොවියෝ රටට බත දෙන අය. දැන් කවදාකවත් මේ වීමිල නගින්නේ නෑනේ. නේද? වීමිල ඒකනේ වැඩේ නේද? එතකොට ඒ අය බත් කන්නේ නෑ. ඒ හින්දා තමයි වීමිල වැඩි කරන්නේ නැති. අනිත් ඔක්කොම ගණන් යනවනේ. වීමිල මේ ගොවියට කිසිම වෙලාවක මේ සහනයක් දෙන්නෙම නෑනේ. එහෙම නැති වුණොත් එයාලා ගේනවා රටින් හාල්. මොනවාද? රටින් ගේනවා. එතකොට ගොවියට වැලේ වැල නැහැ. අහිංසක ගොවියට දහඩිය මුගුරු වගුරුවලා මහන්සි වෙලා අවසානයේ කනකර උගස් කරලා දේපොළ උගස් කරලා ආදායම ගන්නකොට ආදායමට ඒ වී ටිකට හරි මිලක් මේ පාලකෝ ලබා දෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපිට කියන්න කරන්න දෙයක් නැහැ. දැන් අපි දැන් සූදානම් වෙන්නට ඕනේ 225 දෙනාම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඔය දේශපාලනයට ගෑවිච්ච කිසිම කෙනෙක් අපිට එපා. අපි වෙනුවෙන් මේ අය වැඩක් කරන්නේ නැහැ, අපේ පැත්තේ හිටගන්නේ නැහැ කියන එක හොඳට තේරුම් ගන්න. දැන් එක එක්කෙනා පක්ෂ නම් මාරු කරගෙන තියෙනවා. පක්ෂ මාරු කරනවා. හැබැයි පක්ෂ මාරු කරලා ඇඳුම් මාරු කරලා ගියාට, ඇඳුම් වෙනස් කරලා ගියාට, ලකුණු වෙනස් කරලා ගියාට එකම සතා තමයි එතන ඉන්නේ කියන එක හොඳට තේරුම් ගන්න. එහෙනම් අපි මාරු වෙන්න බෑ. හොඳයිද? අපි මාරු වෙන්නේ නැහැ. අපි තමයි මේ අය මාරු කරන්න ඕනේ. ඈ? සූදානම් නේද?
හරියට හරි. අලුත් අවුරුද්දේ සූදානම් වෙන්න අපිට මේ කිසි අරගලයක් ඕනේ නැහැ. හර්තාලයක් ඕනෙත් නැහැ. ජනාධිපතිවරණ තියන්න කියන්නකෝ. මහමැතිවරණ තියන්න කියන්න. ඒ වෙලාවට අපේ රටේ මිනිස්සු සූදානම් වෙන්න මේ අයට පාඩමක් උගන්ලා ගෝ හෝම් නෙවෙයි හිරේට හිරේට දාන්න ඕනේ. දැන් ඔය කුඩු කාර්යෝ කියලා කියන්නේ පාතාලේ කියලා කියන්නේ දේපල රාසන්ත කරනවානේ. එතකොට උපයාගත්තු ක්‍රමයක් නැහැ. එතකොට දේශපාලඥයොත් අවුරුදු 50-60 දේශපාලනේ කරලා තියෙනවා. හැබැයි අපේ රටේ මිනිස්සුන්ට සෙතක් කරලා නැහැ. ඒ හින්දා අපි නව පාලනයක් ගෙනල්ලා ඔය අවුරුදු 50-60 දේශපාලනේ කරලා උපයාගත්තු ධනය අපේ සූරා කාපු මුදල් ටික ඒවා මුදල් වෙන්න පුළුවන්, රත්තරන් වෙන්න පුළුවන්, ඩොලර් වෙන්න පුළුවන්, දේපොළ වෙන්න පුළුවන්, අන්න සූදානම් වෙන්න ඒ ටික රාසන්ත කරන්න. සූදානම් නේද? රාජසන්ත කරන්න ඕනේ. මේවා උපයගත්තේ කොහොමද කියලා කියන්න ඕනේ. කියන්න බෑනේ. කියනවනේ මං අවුරු දේශපාලනේ අවුරුදු 50යි. ඒ අවුරුදු 50 ඉතින් එයාලා හොඳට කරගෙන තියෙනවා. එයාලා හොඳට ගබඩා කරගෙන තියෙනවා. එහෙන්දා ඒ දේපොළ ටික රාජසන්ත කරලා අධිකරණ වලින් දුන්නු තීන්දු ක්‍රියාත්මක කරලා ප්‍රජා අයිති අහෝසි කරලා හිරගෙට දාන්න සූදානම් වෙන්න ඕනේ මේ අවුරුද්දේ ලංකාවේ සියලුම දෙනා. ආගම් ભેද නැහැ, ಜಾති ભેද නැහැ, පක්ෂ නැහැ. අපි නැගී හිටින්න ඕනේ. අපේ අයිතිය අපිට දෙන්න ඕනේ. ජීවත් වීමේ අයිතිය අපිට දෙන්න ඕනේ. එඳා අපිට ජීවත් වීමේ අයිතිය, හුස්ම ගැනීමේ අයිතියත් මේ අද ඉඳලා නැති කරලා තියෙනවා. ඊළඟ සෙනසුරාදා ඉරිදා වෙනකොට බලන්න ඔයාලට දැනෙයි. අද දැවුන්නේ නැහැ නේ තාම. මේ හෙටානිදා වෙනකොට, මේ සතියන්ත වෙනකොට ඔබලාට දැනෙයි, රටේ මිනිසුන්ට දැනෙයි කොච්චරනම් මිනිස්සු පීඩාවට පත් කරාද, පත් කර ලක් කරලා තියනවාද කියන එක. ඒ හින්දා ගෝ හෝන් නෙවෙයි, පාර්ලිමේන්තු ඡන්දෙන් හරි ජනාධිපතිවරණ ඡන්දෙන් හරි මේ අය ගෙදර යවලා ඊට පස්සේ පටන් ගන්න ඕනේ නඩු අහලා නිත්‍යානුකූලව දේපල රාජසන්ත කළා. මේ ඔක්කොම ගෝ ජේල් ඇරස් කරන්න ඔක්කොම ඔක්කොම හිරබාරයට ගන්න ඕනේ. එහෙනම් රටේ ජනතාව ඒකට සූදානම් වෙන්න කැමති වෙන්න අවුරුදු 50-60 රජසැප වින්දා, සුරසැප වින්දා, හොරකම් කෙරුවා, දේපල ගබඩා කරගත්තා. ආන් දැන් ප්‍රජාව අපි සූදානම්, අපේ ලංකාවේ මිනිස්සු සූදානම්. මේ මිනිස්සුන්ගේ දේපල ටික රාසන්ත කළා. ඔය තියෙන ණයතුරුස් ගෙවලා බේරිලා අපිට සැනසීමෙන් ජීවත් වෙන්න මේ දරුවන්ට, ඔයාලට අපිට ජීවත් වීමේ අයිතිය, ණයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් විදියට අපේ රටේ අයිතිය, අපේ රටේ ජීවත් වීමේ අයිතිය අපිට ඇති කරගන්න සූදානම් වෙන්නට ඕනේ. එම නිසා අද මේ අය ඒ කිසිදු ආගමකට සම්බන්ධ නැති පිරිසක්. මිත්‍යා දෘෂ්ටිකයෝ, කල්ලතෝණියෝ, ස්ත්‍රී ලිංගත් නෙමෙයි, පුරුෂ ලිංගත් නෙමෙයි, නපුංසක ලිංගත් නෙමෙයි, කොයි ලිංගෙද දන්නේ නැහැ. මෙවුන් මේ රට පාලනය කරන්නේ. ඒ හින්දා ආගමකට එහෙම සම්බන්ධයක් නැහැ. දැන් අතිගරු මහානායක මාහිම්පාන් වහන්සේලා ඉල්ලීමක් කරා ජනාධිපතිවරයාගෙන්. මොකද මේක රටේ සහ ලෝකෙට අයිති පොදු ස්ථානයක්. මේ ඉදිකිරීම සඳහා ශ්‍රමදායකත්වය ලබා දෙන්න, ඔයාලගේ මූල්‍යදායකත්වයෙන් ඉදි වෙන දේවල්, ගල්, වැලි, සිමෙන්ති, ඒ ඔක්කොම ඔයාලා තමයි අරන් දෙන්නේ. එතකොට ඒ දේත් නවත්තලා මහානායක මාහිම්පාන් වහන්සේලා අයලියන්නේ නැහැ. එකපාරක් දැනුම් දුන්නා මේක කරන්න කියලා. අද වෙනකොට 18 වෙනිදා තමයි අධිකරු මහානායක මාහිම්පාන් වහන්සේලා ලියුම ඔහුට යොමු කළේ. අද වෙනතුරු ඒ ලියුමට අධිකරු මහානායක මාහිම්පාන් වහන්සේලාට උත්තරයක් දීලා නැහැ කියලා කියන්නේ
මේ රටේ මේ පාලකයෝ අපිට තවත් උවමනාවක් නැහැ, අපි නඩත්තු කරන්න උවමනාවක් නැහැ. එහෙනම් මහානායක මහින්පාන් වහන්සේලාට උත්තර දෙන්න බැරි මිනිස්සු මේ රටේ පාලනයට සුදුසු නැහැ. ඒ හින්දා අපේ ලංකාවේ සියලුම ජනතාව දැන් වෘත්තිකයෝ, මහාචාර්යවරු, ආචාර්යවරු, ඉංජිනේරු මහත්තුරු, නීතිඥ මහත්තුරු ඔක්කොම එකතු වෙලා 6 වෙනි දට මිහින්තලයට එනවා. ඔය නැවතිලා තියෙන චෛත්‍ය රාජන් වහන්සේ එවාගේ ධර්මශාලාවේ ප්‍රාකාර බැමි ටික හදලා දෙන්න, ශ්‍රමදායකත්වයේ දෙන්න, ඒ වගේම ද්‍රව්‍ය ලබා දෙන්න කටයුතු කරන්න අපේ රටේ ජනතාව මේ වෙනකොට සූදානම් වෙමින් ලබන මේ එන සෙනසුරාදට ඔයාලා එන්න. එදාට ඒ ආචාර්ය මහාචාර්යතුමාලා වෘත්තිකය විවිධ වෘත්තීන් වල සම්බන්ධය එකතු වෙලා මේ නවත්තපු එක රජයේ අනුග්‍රහය නැතිකම නිසා රටේ මිනිස්සු සූදානම් මේ වෙලාවේදී අර නවත්තපු වැඩ ටික ආපහු කරන්න. එහින්දා වෙන අරගලයක් නෙවෙයි. අපිට වෙලාවට ජනාධිපතිවරණ මහමැතිවරණ තිබ්බහම ඒ වෙලාවට අපි සූදානම් වෙමු. ඒ වෙලාවට අපි සූදානම් වෙලා අපිට මේ රටට වග කියන මිනිස්සෙක් අපි තෝරාපත් කරගන්න. අපි හැමදාම රැවටුණානේ, හැමදාම රැවටුණා. එහෙනම් දැන් රැවටෙන්නේ නැතුව ඒ වගේ දැන් මේ අධික මිල තියෙනවනේ. අධික මිල තියෙනකොට දැන් මැතිවරණ එනකොට හොඳට මතක තියාගන්න ඔය තියෙන බඩු වල ගණන් අඩුවේ. ඡන්දේ ගන්න ඕන හින්දා. එහෙනම් රැවටෙන්නේ හැමදාම ප්‍රවට්ටපු කෙනෙක් කරේ. එහෙනම් ඔය එක එක කේක් කෑලි දෙයි. ආ මේ දැන් අඩු කරන. දැන් තමයි හරි තැනට කියලා ඊට පස්සේ ආය කර ආයත් ඕකම තමයි අපිට කණ්ඩ වෙන්නේ. ඔය සිතේමයි. එහෙනම් රැවටෙන්න එපා. අපි දන්නවනේ පෙර ඔක්කොම වානි රැවටීම්නි කරේ. එහෙනම් ඒ වට නම් රැවටෙන්න එපා. රැවටිලා අක්‍රීය වෙලා අපිට වැරදුනා කියලා කියන්නත් එපා. මේ වැරදිච්ච එක නිවැරදි කරගන්න අපේ රටේ ජනතාව සූදානම් වෙන පක්ෂපාත ආගම් මොකක්වත් නැහැ. ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ පුරවැසියන්ට ජීවත් වීමේ අයිතිය ලබා ගැනීම සඳහා නිදහසේ ණය නැති මිනිස්සු කොටසක් ඇදීට ජීවත් වීමේ අයිතිය ලබා ගන්නට, ණය නැති මිනිස්සු බවට පත් කර ගන්නට අපේ රටේ මිනිස්සු සියලු දෙනා අද ඉඳලා අදිෂ්ඨාන කර ගන්නට ඕනේ. විවිධ සුරංගනා කතා කියයි, සීනි බෝල දෙයි. සුරංගනා කතා කිව්වට කමක් නැහැ, ඒවා අහන්න. සීනි බෝල දුන්නොත් කණ්ඩ දියවලා යනවනේ. ඒ දියවලා යන වාගේ තමයි ඔය මිනිස්සු දෙන පොරොන්දු. එහෙනම් දිය කරලම දාන්න ඕනේ. දිය කරලම දාන්න ඕනේ. එහෙනම් ඇප නැති කරන්න ඕනේ. ඇප. ඒ අය හිතාගෙන ඉන්නේ මේ වෙන ලෝකයකින් ඇවිල්ලා මේ රට පාලනය කරනවා කියලා. දුක, සැප, ගඳ, සුවඳ ඒව මොකක්වත් දැනෙන්නේ නැහැ ඒ අයට. දැන්නන ඕම කරයි මේ ලංකාවේ මේ මිත්‍ර කෝටි ගානකට ඈ. එහෙනම් එහෙම කරන්නේ නැහැ කියලා කියන්නේ හිතප්පපුවක් නැති මිනිස්සු පාලකයෝ ටිකක් මෙතන ඉන්නේ. ඒ හින්දා ඒ හිතප්පපුවක් නැති පාලකයොත් එක අපිට ගනුදෙනු නැහැ මින් පස්සේ. විවිධාවලාද අපහාත ඕන දෙයක් කරයි, ඒවා කොච්චර කරත් අපි නවත්තන්නේ නැහැ. අපේ ගමන අපි යනවා. රටේ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් සියලු බලාපොරොත්තු ඉෂ්ටකරන්ඩ ඉෂ්ට කරනකම්, ඉෂ්ට වෙනකම් මේ අටයුත්ත අපි කරගෙන ගිහිල්ලා මැතිවරණයකට ගිහිල්ලා සූදානම් වෙලා රට නැවත අපිට ලබා ගන්න ඕනේ. දැන් අපිට නෙවෙයිනේ මේ රට තියෙන්නේ, ඒ අයගෙති. ඒ අය තමයි දැන් රට අල්ලගෙන ඉන්නේ. ඉඳා හිතාන ඉන්නේ මේ අවුරුද්දෙන් දෙකෙන් මේ නෙවෙයි මේ රජ මේක මේ යාව ජීව ජීවිතාන්තය දක්වාම බලය දීලා තියෙනවා කියලා තමයි හිතන්නේ. එහෙනම් එහෙම එකක් අපි කරලා නැහැ. අපේ අතේ තමයි පරමාධිපත්‍ය ඡන්දේ කතිරේ තියෙන්නේ. ඉතින් අපි සූදානම් වෙමු. අපි සූදානම් වෙලා අපි ඒකට සූදානම්, ඒ වගේම එයාලටත් අපි සූදානම් වෙන්න කියමු. රැවටෙන්න එපා. ඒ වගේ අද දවසේදී ඔය අයට අපිට දාහනේ දෙනවා. නැති බැරි වුණත් මොනවා හරි කරලා කැලේ කොළ හරි ගෙනල්ලා හම්බලා මේ පොඩි හාරු කට්ටි දාහනේ දෙනවා. ඒ හින්දා අපි සූදානම් කරාද ඔයාලට කෑම ටිකක් දෙන්න. ඒ හින්දා කෑම ටික අනුභව කරලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. අපි නිවැරදි මාවතකට, මේ රට නිවැරදි දිශාවකට ගමන් කරන්න සූදානම් වෙන්න කියන පණිවිඩේ අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ.